කොහයි විසිතුනේ ඒු වහන්සේ කියනවා. චැබවත් නුබලාට කියමි කවරෙක් නමුත් මේ කන්දර් කතාකොට ඉදිරි මුහුදේ වැටියන්නයි කියා තමාගේ සිතින් සැක නොකොට තමා කියනදේ සිදුවේයයි අදහන්නේ නම් ඒ ඔහුට සිදුවන්නේය ඒ ඔහුට සිදුවන්නේය ඔහුට එක පුද්ගලය ගැන කතා කරනවා. ඔහුට එක එක පුද්ගලයා බැගින්. අදුදේශන ඔහු කියන අදහසට ඔහු සිටිනෝ ඇය සිටිනෝ. දොබෙකිනෙක් කෙනා. ඒ එතන ඔහු කියන වචනයට ඔබ වදාල කරගන්ඩ මම. එහනං ඒක මට සිදුුවන්නේය මෙතන ඒශවවාන්ක ඔහුට සිදුවන්නය ඒ හැම්මෝ ගැන අදාල කරලා. අදු දෑශන ඒ අපිඒකිනෙක් කෙනා. ම තමාට අදාළ කර ගමු ඒක මට සිදු වන්නේය එ අද දවස්සේ මට මොනවද සිද්ධබෙන්ඩ යන්නේ. මමාතෘකාාව කිව්වා කන්දට කතාකොට බොම සන්තෝසයි සමහරය ලියනවා මම දකිනෝ මවබෝ දහිරිමත් කරනවා බැහැම කෙනෙක්ම මෙදේශනාව ලියන් දෙ වචන ලියන් ඒවගේම YouTubeු එක නැවත නැවත දේශන හන් නැවත නැවත දේශනහන්ඩ පමත් දේශනා කරපු දේවල් YouTube එක නැවත නැවතතාආනවා මගේ ආත්මික අත්දැකීමට සහ මගේ මතක අලුත්තුවීම කියනෝ කාරණා දෙකටම. දැන් මේ ස්ථානයේ මාකිව අපි කතා කරමින් සිටින කන්දට කතා කොට ැ මේ ස්ථානයේ ඒශුෂ් වහන්සේ ගෝලඇන්ට මෙ ෂනකට කියනවා සැබවක් නුඹලාට කියමි යම්කිසි සත්‍යතාවයක් මම නුබලාට ප්‍රකාශ කරනවා. යම්කිසි සත්‍යතාවයාත් මා නුඹලාට ප්‍රකාශ කරනවා. යැිදකින බයිබලයේ යාඥාව ගැනු ගන්නවල තිබෙනවා. ඉල්ලන්න එඩ දෙනු ලබන්නේ අපිදකින පරණගිසිිමෙති යායක්ඥාවවතිබෙනවා. අලුත් ගවසිමෙති යක්ඥ්‍යාව තිබෙනවා. ගේශිෂ වහන්සේ කන්දරගියා රාත්‍රියයේ බොහෝ වෙලාවලුන් වහන්සේ යාඥා කරමින් සිටියා. මවබෝ නිතර යාඥාවට උනන්දු කරනවා මන් නිතර බෝ යයාඥාවට දහිරිමත් කරනවා. අධිදවසේ මා කතා කරන්නේ යාඥාව ගැන නෙමේ යාඥා කරන් එපා කියල නෙේ මේ කියන්ඩ යන්නේ හොද. මුදර තේරුම් ගණ්ඩ යඥා කරන්න එපා යාඥා කරන්න ඕනෙ නෑ කියන එක නෙමේ අධිදවසේ කතා කරන්නේ තවත් දෙවියන් වහන්සේගෙන් යමක් ලබන ආකාරයක් ගැනම්. බයිබිලේ විවිධ ක්‍රම විවිධ ආකාරයන් අපිට දීල තිබෙනවා උන් වහන්සේගේ ආශීර්වාදයත්පත් කරගන්නම්. අදු දේශෙන ම කතා කරන්නේ ඒ එ තවත් එක් ආකාරයක් ආකාරයක්. අපි දකි නෝ උන් වහන්සේ කෙන කන්දට කථනා කරන්න මෙතන ඇඩ යාාඥා කරන්න කියන එක නෙමේ යඥා කරන්න පා කියීන එකත් නෙමේ මෙතන කතා කරන්න යාඥාව ගැන නෙමේ වෙනත් අත් දැකීමක් වෙනත් ආකාරයක් වෙනත් ආකාරයට අත්පත් කර ගැනීමක්. එවියන් වහන්සේගෙන් හස්කමක් ආශ්ශිර්වාදයක් ජය ග්‍රහණයක් ලබාගැනීමක් ගැනයි මේ ස්ථානයේ උන් වහන්සේ කතා කරමින් සිටින්නේ. තැන් මේ ස්තන අපිට පෙන්නනවා අපි කතා කරන දට පිළිතුරු ලැබෙනවා. අි කතා කරන දේට ඒ නිසා අි පරිස්සා වෙන්ඩෝනි කතා කරන්න මොනවද. අි කතා කරන්න දේ හරිට වැපිරීමක් වගේ. අපි බීජයක් වපුරණ වගේ තමයි අපි අපේ මොකයෙන් කතා කරන්න උදේවල් තැන් මේ ස්ථානේ අපි කතා කරන දේට හාස්කමක් සිදුවෙන හැටි Yesසුෂ වහන්සේ ගෝලයන්ටු ගන්වනවා වහන්සේ කියනවා නුඹලා මේ කන්දට කතාකොට කන්දට කතා කොට ්‍යඥා කරන්න කලා නොමේ කිවේ කන්ද ඉදිරියේ මේ කන්දට කඳක් පෙන්නලා මේන්ද මේ කන්දට කතා කරන්න මේ කන්දට කතා කරන්ඩ. අි සමාර්දේවල්දිකින් අනේ ඒසුන අ අපිට පිහිටුව මැනව අනේ ඒස්සුන අිට ආශ්වීර්වාද කළ මැනව පම් මේ ළඟදිී එට අදාළ දේවල් වගේයක් දේශන අවුදි කතා කළ. එවැනි යාඥවල් සමගදවනස ගන්ධනු කර නාආකාරය ගැන. මෙතන කියන්නේ ඉල්ලීම නෙමේ. මෙතන කියන්නේ කන්ද අනේස්වල්ම අයින් කරන්න කළ යාඥා කරන්න නෙමයි. මෙතන කියන් මේ කන්දට, කතා කරඩ මේ කන්දට කතාකොට ඉදිරිී ගොස් මුූදේ වැටියන්න කියන්නට. සැකනකොට කිව්ෝොත් ඒ සිද්ධ වෙනවා. කන්දට කතා කරාම ඒ සිද්ධ වෙනවා. අපි යම් දේකට කතා කරාම සිද්ධ වෙනවා. යම් කාරණාවට අපි කතා කරාම ඒක සිද්ධ වෙනවා. ඒක සිද්ධ වෙනවා. ඒක හට ගන්නවා. අපි කතා කරන දේ සමඟ, න් වහන්සේ ගනු දෙනු කරන හාලුය හාලලුය අපිට සිටින්නේ අපි කතා කරන්න දේවල් සමඟ ගනු දෙනු කරන ක්‍රියා කරණ දෙවියන් වහන්සේ. අපි කතාරන අපි ගු අප කතා කරන ද සමඟ ගනු දෙනු කරන ක්‍රියා කරන දෙවි කෙනෙක් අපිට සිටිින්නිසා ප්‍රසංසාවේවා. දැන් මෙතන අපි හිතන දේ වැදගත් නෑ. අපි යාඥා කරන දේ වැැදගත් නෑ මේ ස්ථානය නො නොකුත් සිතුවිලි නොයකුත් ප්‍රාර්ථනා නොයකුත් ඉල්ලීම් නානා්‍ර දේවල් අපේ හදවතය තිබෙනවා. මෙතන උගන්වන්නේ කතාකිරීම ගැනයි. මෙතන උගන්වන්නේ තවත් කාරණාවක් කතාකිරම ගැනයි. ජීවිතයේ නානාප්‍රකාර කඳුවැනි අත් දැකීම් අප ඉදිරියේ තිබෙනවා. අපි දැක්කොත් ඊස්සයිල් ජනතාව එකම කන්දවටේ බොහෝ වාරයක් කැරකුුණා. එකම කන්දබටේ ඇයි හේතුව කදිරීම හේතුව කදරීම ඔවුන්ගේ කැදිරීම නිසා එකම ස්ථානයේ එකම ස්ථානයේ ඔන් බොහෝ වර කැරකුණා ඒ වගේම විවේචන විවේචන නිසා එක තැන එක තැන කැර කෙනනුම් අපි දැක ඔවුන් කෙදුරුුව ීද පාඩු කරගත් ඔන් විේචනය කළ සමහරයට බොෝදවල් සිදුවුණා. මෙ කෙදිරීම විවේචන අප එක්ක තැන කරකෝනු එක්ක තැන කරකෝන, එක්ක තැන කරකෝනවා. ඉදිරියට යාම බාධාවක් කරන දෙවල් බෝ කාරණා. එනිසා කිතුු ජීවිතේ විවේච්චනය සහ කෙන්දිරීම කියන්නේ. භයානක කාරණා දෙකාක්. විේචන සහ කෙන්දිරීම කියන්නේ භයානක කාරණා දෙකාක් ඒ දේවල්ලින් අපි ජයගන්න ඕනේ අපේ දවල්ලින් එලියටෙන් ඕන. බලමු මොන වද කඳු ලැපින්න කෑගල්ලේ කෑගල්ලේ නාන ප්‍රකාර විදියේ කඳු තිබෙනවා පොඩි කඳු ලොකු කඳු විශාල කඳු එඇද කඳු පල්ලන් සහිත පලාතක් මේ කෑගල්ල අප රට බෝ කන්ද තිබෙන නුවර ල ියන් බෝ කඳු තිබෙනවා බෝ ොෝ පලාතල කඳු තිබෙනවා විධාකාර මේ කඳු ගැන නෙම අපි කතා කරම සිටින්නේ ජීවිතයේ කඳු ගෑන ජීවිතයේ කඳු ගෑන දකිනවා කඳුවල ජීවත්ව එන මනුෂ්‍යයා ඒ කන්ද බාධාවක් කරගෙන නෑ ජීවිතයට ස්සූ භාවික කන්ද. නමුත් අද උදේශනි කතා කරමින් සිටින්නේ ආත්මික ජීවිතයට ඇත අපේ පෞද්ගෙලික ජීවිතයට අපේ පවුලට බලපාන්නාව කඳු ගෑන. අපි උදාහරණ කීපයක් ගත්තොත් සමහරියට රෝගයක්. මෙ රෝගයේ ඔබට කන්දාක්. ඒඒ අභියෝගයක් ඒ ජයගණ්ඩෝන ඇත සහර නිතර නිතර රෝගාතුර වෙනවා සුව නොවෙන රෝග සහර නිතර නිතර ආර්ථික බාධාවට පත්වයවා නිතර නිතර නයගැනීම් පොලියට ගැනීමම් දුවනොන රෝග සතුරු කරදර මුදල් ගැටලු මේ වගේ නානා ප්‍රකාර ප්‍රශ්න ගැටලු අපිස්්‍රර තිබෙනවා ඒ රාත්වයේ දනසි යමක් එකනු ඩෙල්ිදරව කල යාඥා කරදදී ඒ කැෙනා කිව්වා ගමේම බොහෝ අය අපිටන්න විරුද්ධකාරය විරුද්ධ කාරකම හවත් කන්දක් මේ වගේ නානා ප්‍රකාර කඳු ඉදිරියේ ඔබ සිටින්නට පුළුව නානාප්‍රකාර කඳු ඉදිරියේ මේ දෑසන ඔබ සිටිනෝ වෙන්නට පුළුව ඔබට පොඩි වෙලාවක් දෙන්න කැමති තත්පතිහක් ඔබට තියන කන්ද මොකක් දෙ කියල කල්පනා කරන්න ඔබ මූනදිලති වෙන කන්ද සුවනෝන රෝගයන්ද ආර්ථික ගැටලු නයබර නිතර නිතර නයවෙන් ඕනවීම ඇබ්බැහිකමක් යම් පුරුද්දක් ජීවිතයේ ජයගණ්ඩ යම් කාරණාවක් මොකත්දේ කන්ද ප්‍රතිීවරයි ඔබ දැක්කා ඔබ දුටුවවා ඔබට වැටහුණා යම් කදූ ඔබ ඉදිරියේ තිබෙනවා යම් කන්දු ඔබ ඉදිරියේ තිබෙනවා හම ඉස්්‍රරයිල් සෙනක කන්ද වටේ ඇවිද්ද එකම තැන කියලා කිව්වා ඒක ක්‍රමය නෙමේ ඒක ක්‍රමය නෙමේ ගේශෂ වහන්සිගැන මේ කන්දට කතා කොට ඉදිරිගෝස් මුහුද වැටට කිව්වාම ඒ සිද්ධ වෙන්න ටෝනේ කන්දට කතා කොට අන කරා සිද්ධ වෙන්නට ඕනේ ඒක තමයි යසුෂ වහන්සේ ගැන්වීම එන කොහොමදි ජයගන්නේ කොමද ලබන්නේ කොහොමද ජයගන්නේ කොහොමද අපි ලබන්නේ හම කතා කරන්න යාඥාව ගැන්න නෙමේ ාඥාව ගැන්න නම ලකිවම කතා කරන්නේ මේ කන්දට කතා කර මේ කන්දට කතාකොට එක කන්දක් නිශ්චිතක කන්ඩක් මේ කන්ද කියලා මේ කඳු වලට කතාකොට නෙමේ මේ කන්දට කියලා එක කන්ධාක් උන්වාස නිශ්චිතව ස්තීරකොට පෙන්නනවා. එන ජයගැනීමේ අපපත් කර ගැනීම එක ක්‍රමයක් තමයි එක නිශ්චිත කන්ධක් හඳුනා ගැනීම. එක නිශ්චිත කන්දක් හඳුනා ගැනීම මෙතනදී. අ මොනෝද කරන්ඩ යන්නේ. කෙලිින් ඒකත්තක ගණඳනු කරන්්ඩයනවා. ඒක ප්‍රශ්නයක් සමග ඒ කන්දක් සමග ගණදුනු කර්ඩ යන අදු දේශන. දැ සමහරයි වැඩිතිය අදදයර්ගෙන වනලා වැඩිතියනො. වනල වැඩිතියනවා. වනල වැඩිතියලා හරියන්නෑ. වැඩිතියන් අිට ඕන එක ඉලක්කෙ යයි. වැඩිතියන්න්න අපිට ඕන එක ඉලක්කයයි. හරි අදු දෑසන. කතා කරනන්නේ ෂෝට්ගන්න එකකින් වැඩි තියෙනවා වගේ එක බුලට් එකක් දැම්ම එක ඉලක්කයක් ගත්තා එක බුලට්ටක් දැම්මා එක ඉලක්කයට ිශුම් ීපනස් සෑන් හොහොද ඩි තියන්නේ මැගසි එක හයිකර ඇ අල්ලගත්ත පටවරරරරට දුම් පටන් අල්ලගෙන අල්ගෙන අල්ලගෙන යන වටේ හි ැදදුුණ හිටියොත් ඇැදුණ නැත්තන්නන්නේ ඇද නොත් ඇදන නැත්තන්නේ. න ෂොට් ගන්නක එක ඉලක්කෙයයි එක ඉලක්කට තාගට්ටෙකට වෙඩිතියෙනවා ම කතා කරන්න න්නේ එක. වනල වැඩිතියන්න නෙමේ. පරණතතාාවත්ත පොඩිකාල අප්‍රරිික ආදීපු. අහල් ඇති ඔබත් පොඩිකාල ආවනෙ නේද. එක මනුසේක හව වැඩිතියන්න ගියාලු. හව වැඩිතියනනිකම හෝ දෙන්නෙක් පඳුරු දෙකක් ගාවව කකා ඉන්නවා හව දෙන්නෙක්. කල්පනා කරා එක බුලට් එක අයිතියෙන්නේ හවු දෙන්නටම වැඩිතියා ගණ්ඩෝන දැම්මොකද කරන්නේ කල්පනා කරලු ක්‍රමයක් හෝ ගත තිමවල කැත්තක් කැත්ත හිටේවලු මැද්දෙ කැත්තර වැඩිතිී බලු උන්ඩ දෙකට කැපිල හව දෙන්නට වසිීට අහදය කතන්දර. අහලතිී නැපොට කතවන ම රොලි ඇත ගා ගත යි යෝ කියලා. හරි මංගවිතර යයාහලා තියෙන්නේ කමන්නේ. අපේ කාල එකත් අපේ කාලේ වෙඩිති්ව හැටි ම වෙඩිතින්න බෑ පනල වෙඩිතියන්න බෑ.ඒ ඉලක්කට වෙඩිතියන්න ඕන මේ කන්දට කතාකොට අද දෑශන අපි ගණුදනු කරන්ඩ යන්නේ එක නිශ්චිත කන්දක් සමඟ ඔබ මූුණ දිල තිබෙන එක නිශ්චිත කන්දාක් ජයගාත යුතුව තිබෙන එක අභියෝගයක්. නිශ්චිත කන්ඳක් එක අර්ථිකයද සවයද මේකද ඒකද අරකද ඇබබැ එකමක්ද පුරුද්ධක්ද මොකක්ද එක නිශ්චිත කන්ඳක් මේ කන්දට කතාකොට ඒ සවන්සේතන ගන්නන් ප්‍රතිබත් එක කන්ඳයි සැ ගණධනු කරමු. ඒක අපිට මොනුවත් කරන්තිින් අනකරන්න්න. ස්වාමිනිි මේ කන්ද පහ කළ මැනව අේ ස්වාමිනි සුව කල මැනව නද බොහන්සසිගේ අත දිගුකොට මංකන් යේ සු ස්වාන්ස අත දිගුකොට හස්කම් කරන්න ඇද කියලා බොහන්සගේ අත දික්කරලා අනේ ස්වාමිණි මහි සහර යාඥාවල් ගැන ගැන්වා සති දේගිස්සල් ඉදේශන යුතුබ එක තිබෙනවා ඒ කන්දට අනකරන්්ඩ මොනවටද ඉදිරිී ගොස් මුහදේ වැටෙන්ඩ. බොහෝ අය ජාඥා කරන බොෝ මොහොදයි පෑ ගන යාඥා කරන්න ඒ අවශ්‍යයි පෑගණන් දේවා අබිමුකන් ඒක අවශ්‍යයි ඒ කරන්ඩ එක එපානම කියන්නේ පෑගනන් අබිමුකේ හිටියම අනකරන්න අපිට තවත් පහසුවනවා හැගණ දෙව අබමුකෙන්ට පෑ ගණ යාඥා කරන්න එක අවශ්‍යයි මැ එ පාන මේ ක කියෙන් වර්ධ තේරු ගඩි ප මේ දශ දහුද හරි දැන් සමරු පෑගන යාඥා කරලා පැයක් යාඥා කරලා විනාඩියෙන් ඒ යාඥා විවර කරල දානු පැයක් යාඥා කරලා ඒ පැෑමුළු යාඥඥාාවම එ විනාඩිින් විනාශි කරල දානු හරිම වචනෙ විනාශ කරල දානු අර අම්ම කෙනෙක් යාඥා කරලු දසම් මේ කන්දට කතාකොට ඒ දේශනා කරා පාශ්ච මේ අම්ම ගෙදර ගිහිල්ලා කුස්සි පිටිපසිති නවා කන්ධාක් ගැනල වැැහවා යාඥා කරලා ඒවාන්ක නමෙන් ැ කන්ඳද පහවෙෙන් ඩෝනේ ඒෂුෂ්වාන්සක නමෙන් කන්ද පහවේවා කන්ද දුරුවයාන් පහවයාන් මූද ඉදිරිගොස් වැටියම් කිය අන කරලා මෙ අම්ම හිමීට ජැනල දොර ඇරිය ජැනල් පියන ඇරිය ඇරලකිව්වා මම හිතුවා ඕ කොහොම වෙයි කියලා කද තියන තනවා. මම හිතුවා ඕ කොහොම වෙයි කියලා එහනම් මොකටද ද්‍යාඥා කරේ කොහොම වෙ නම් ොකද යාඥා කරේ බොහෝ අය යාඥඥා කරනවා හිතනවා යඥ්ඥා කරනවා ඒ එහෙමම වෙයි කියලා හිතනවා ොහම වෙයි කියලද හ තිබු නවගේම තිෙයි කියලා රම්ම වගේ මං හිතුවා කොහොම වෙයි කියලා. බොහවා එහෙමයි. යඥ්ඥා කරනවා හැබැයි ඒ හාස්කම විශ්වාස කරන්න නෑ. ඒ යාඥා කරපු දෑ විශ්වාස කරන්න නෑ. යාඥා කරනවා සුවය ගැන සුවේ ගැන යාඥා කරලා ආමෙන් කියලා බෙහෙත් ගැන කතා කරනවා. කොරන රෝගය මට එන්නේෙ නැයි කියල යාඥා කරලා එක කිවුම ගී ගමන් රෝනොදන්න කියලා ස්ටීම් කරන්නටන්ගන්න කොත්තමල්ලි බොඩටන්ගන්නවා රටේම තින් දල්රන්නඩටන් ගන්නවා ගිමුන් එකයිගේ කිවසුමයිගේ ප යාඥා කරේ මම සුවෙන් ඉන්න කියලතම යාඥා කරේ. ඒ ආමෙන් කියලා ඒ කිවර කරනවා. අර එක්කෙන් එක් කරාලු කතා වැඩක් නේද. පැස්ස එන්ඩ එපා කියලා යාඥා කරලා කුඩ අරගෙන ලිය බැස් ල්ල. හ ද ා කරල හිට බෑ ඒ ුවාසක නමෙන් ඇැගේ එලිට බැස් කුඩ ති ගෙනු. එන මොකද වවැස්සගන යඥා කරේ. වැැස්සගඩ යායක්ඥා කළ කුඩේ අරගිය මුළු යාඥාව එක තත්පරයෙන් අපි විනාස කරලා දාන. බොහෝ යාඥාවල් මේ බගේ. අපි හිතන ම පැ ගන යාඥා කළ පැත් තුනක් යාඥා කලා පැත් දෙකක් යාඥඥා කර සතියම යඥා කරා කෝහස්කමෝහස්කම තමාගේ මුකයෙන්ම තමාගේ ක්‍රියාවෙන්ම විිනාස කරගෙන. තමාගේ මකයෙන්ම තමාගේ ක්‍රියාවෙන්ම හාස්කම විනාස කරගෙනගන කෝහස්කම් ඇයිහාස්කම් උන් නැත්තේ කියන මේ කන්දට කතාකොට. යේෂුස්වාසේ බොරු කියන්න දෑ. උන්වහන්සේ සත්‍ය තාවේ තැනැන් වහන්සේ නිසා උන්වහන්සේ කිව්වා මේ කන්දර කතාකොට අනකරා එක වෙනවා 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 මේ කන්දර කතා කොට ඒක වෙනවගල යේෂ වහන්සසි කිව්වා ඒක වෙනවා. ඒක වෙනවා. කිසි ප්‍රශ්නය යන්නේ ඒක වෙනවා. ඇයි ේසුස් වහන්සේ සත්‍යතාවේ තැනැන් වහන්සේ ගේසුස් වහන්සේ සත්‍යතාවේ තැනැන් වහන්සේ ඒ නිසා ඒ කාරනාව අනිවාරය නිෂ්්‍රවෙනවාමයි ඒ කාරනාව අනිවාරයෙන් ඉෂ්්‍රවෙනවාමයි අප අදහමු. ඇ සුස් වස්කිවවේ ඇත්ත. එහනම් කොහොමද අපි ලබන්නේ කොහොමද මම හොඳ ලබන්නෙක් වෙන්නේ . හස්කම අත්පත් කර ගන්නෙක් වෙන්නේ කොහොමද. හොඳ ලබන්නෙ අත්පත් කරගන්නෙක් වෙන්න කොහොමද මේ කන්දට කතාකොට. ඒකයි ක්‍රම කන්දර කතා කරනවා ඊට පස්සෙක් කළ යුතු ඊලංකදේ නැත අපට තව යතුරාක් උන්වහන්සේ දෙේනවා. මොනද කියන්න මේ කන්දට කතාකොට ඉදිරිගොස් මුහදේ වැටේයැයි වැටනැයි කියා තමාගේ ශ්‍රීතින් සැක නොකොට අන්න. රබල සාධකයේ ස්ථානය හස්කමට බලපාන. සැක නොට තැක කරන්න බෑහ. ලගේනටගැ සැක නොකොට. ලගේ තත්වුවත් දාලගන සැ නොට දේශනා ලියනයි හොඳට ලියාගඩැක තැක නොකට ක ලියලේකට ඉකුත් ගාහගන්ඩේ වචනයටට සැ ොට බයිබලේ සැක නොකට කියෙන වචනයාට ඉරක් ගන අඩල අයින් කරන්න ැක නොකට. ජීවිතයේ අපි ජයගණ්ඩ මේ කන්ද ජයග්ඩ ප්‍රබල සාධකේතාමයි සැක නොකිරීම සැක නොකිරීම සැක කරන්න එපා පොඩ්ඩක්වාත් අපි කතා කරන දේ සැක නොකළ යුතුව තිබෙනවා. මස්සලකිවා අපි යාඥා කරන යාඥා කරන්න විශ්වාසයෙන් විශ්වාසය හොඳයි. විශ්වාස අවශ්‍යයි නමුත් තැකය. සැකයි උපදින්ඩ ඉඩ හරිනවා නැත සැක කරනවා නැ සැකෙන් කතා කරනවා විශ්වාස කරනවා ඒ සමගම සැකේටත් ජීවිත ඉඩදීලා. විශ්වාස කරනවා ඒ සමගම සැකේටත් ඉඩදීලා සැක කරනවා විශ්වාස මදී සැක නොකට මේ කන්දර කතා කරන්න ඕනේ මේ කන්දර කතා කරන්න ඕන සැක නොකොට කතා කරල මදී සැකේ තියෙනවානා සැක නොකොට තමන්ටම කියාගැෙන සැක නොකොට තමන්ට මොහොඳට කියගන්න තමන්ට ඇහෙන්ඳ කියන්න සැක නොකොට සැක නොකොට සැකේ කියන්න මොකක්ද චකිතයක් අවිනිශ්චිත භාවයක් මේක වෙේද නොවෙයිද? ඒග චකිිතයක් තියෙනවා. අවි නිශ්චිතයි දෙසිතක් හැක මේ අදහසපිට තියෙනවා. දෙසිතක් ඇතුව චකිතයකින් අවි නිශ්චිත ව මේක කරන්න බෑ බොහොද දිිවන්වය හොඳද ඇදිිවන්ත භක්තිවන්තය දිලිවන්තයු හම දෙවනාසික දේවල් ලබන්නේ බොහොම දුරුවලවා. බොහහො. භක්තිවන්ත ඇදිලිවන්තය ඉන්න. මන් දන්න මට වඩා ආඥා කරන ඇදිලිවන්තවය මන්දන්නවා. අපිට වඩා ආඥා කරන ඇදිලිවන්තවය මන්දන්නවා. භක්තිවන්ත ඇදිලිවන්තවය මන් දන්නවා එම ඕනතරම් දැකල තිබෙන බදැල ඇති භක්තිවන්ත ඇදිලින්තය නමුත් දෙවන් වහසසිගේ ලබන්නේ බොෝමඩුවේ. ලැබීමේදී ඔවුන් බොහොම දුරුවලො සිටිනවා. හොඳ ඇදිලිවන්තයෙක් වීම විතරක්. භක්තිවන්ත ඇදිලිවන්තෙක් වීම මදී මදීඒ භක්තිවන්තකම අපිට ලබා දෙන්නේ නෑ. දුරුවර ලැබීමක්. හේතුව සැකය. හේතුව සැකය හේතුව සැකය මේ ස්ථානකන සැක නොකොට සැක කරන්න බෑ. සැක නොකොට. නැ සැකේ සමඟ ගනුදන කර්ෝේ. ොහමද ැක එන්නේ අපේ මනසට මේ සැකය එනවා සැකය එන්නේ මනසිං සැකය එන්නේ මනසිං හදවති විශ්වාස කරනවා මනසට සැකය එනවා හදවති විශ්වාස කරනවා මනසට සැකය එනවා ඒකයි එකම මනුෂ්‍යයාට විශ්වාසයත් සැකයත් දෙකම තියෙන්නේ ි දකින රෝම දහය නමේ දහයි පදවල මේ විශ්වාසය ගැන් ඇදහම ගැන කතා කරනවා. මේ ඇදහිම ගැන කතා කරනවා. සිතින් අදහන්නේ නම් කියලා කතා කරනවා රෝම දහයි නමේ දහයි පද සැකය මනුෂයගේ මනුසටේ නවා. හදවතින් විශ්වාස කරනවා අිියේ ශ්වාන්සම හදවතින් විශ්වාස කරන. ිය ශවාසගේ හස්කම් හදවති විශ්වාස කරනවා. හදවතිං විශ්වාස කරනවා, මනසිං සැක කරනවා. එහෙනං මෙතන ගැටුමක් තිබෙනවා. මනසාත් හදවතත් අතර ගැටුමක්තිබෙනවා. මනසාත් හදවතත් අතර ගැටුමක් තිබෙනවා. නිරන්තර ගැටුමක්. අපි හදවතිං විශ්වාස කරනවා මනසට සැකයනවා. හදවතින් විශ්වාස කරනවා මනසට සැකේනවා. නිරන්තර ගැටුමාක්. නිරන්තර ගැටුමාක් අපි මේ ගැටුමේෙන් ජයගන්න ටෝනේ. අප මේ ගැටුමන් ජයගන්න ටෝනේ. මොකද අපිට සැකයි නිසා ලබන්නට බැරුව යනවා. සැකේ නිසා ලබන්නට බැරුව යනවා. අපි සැකේ සම ගණධන කර්ඩුවනේ. සැකේ නැති කර්ඩ ක යාාඥා කරලා මදී. වාමනිි මගේ සැකේ නැති කළ මනව ස්වාමිින් මගේ සැකේ නැති කළ මෑනව කියලා එෙම යාඥා කරලා මේ සැකය අපේ ජීවිතෙන් අයින් කරන්න බෑ තැකේ උදෙසා යාඥා කරලා හරියන්නෑ සමමාහරුග අනේ ස්වාමිණි මගේ සැකේ අයින් කරන්න මග හදතිින් සැකේ අයින් කරන්න ඒ යාඥෝ නිෂ්පලයි අපි සැකය සමඟ ගණුදනුවක් කරන්න ටෝනේ තැකේ සමඟ අපි ක්‍රියා කරන්න ටෝනේ කද අපි සැකය පරාජය කරන්ඩනං මේ සැකේ සමඟ අපි ගණුදනු කරන්න ඕෝනම්. අපි සැකේ සමඟ ගනුදනු කරන්න ටෝන. එම නැතුවිට මනස ජයගණ්ඩ බෑ. අපි මනස ජයගණ් ඕෝන මකක් සැකන්නේ මනසට. සැකේන්න මනසට ඒ නිසා අපි මනස ජයගණ්ඩ ටෝනය. මනස ජයගන්න ටෝනේ එම නැතුව අපිට කාරනාවෙන් ලියටෙන්න්න බෑ. අපට මේ කාරණාවෙන් එලියට ඉඩනං අපි මනස ජයගණ් ඕෝනේ අපි මනස ජයගන්්ඩෝනේ හලොලුයා අපිදේක් කරන්න පුළුව. අපි හදවතින් විශ්වාන්ස කරනවා. මනසිං අපි එන්නාව සැකය අයින් කරගන්නවා හේතුව දෙෙසිතක් ඇතුසිට. දෙෙසිතක් ඇතුව සිටීම අපි දෙෙසිතක් ඇතිව සිටීමෙන්. සිත්් දෙකින් ඇතුව සිටීමෙන් අපි එලියටන්නට ඕනේ. අිදකිනවා යාකොප්පොතේ මේ ගැන කතා කරනවා. යාකොප්පොතේ පලනි පරිච්චේදේ හය හත අට පදවල මෙ දෙසිත ගැන කතා කරනවා නොමුත් අනුමාන නොකරම ඇදහිල්ලෙෙන් ඉල්ලාව. මක්්‍රසාද අනුමාන කරන්න සුලඟින් ගෙනයන් නව් සෙලවෙන් නව්. මුහදේ රැලට සමානය. එබැවින් එබඳු මනුෂ්‍යයා තමාට ස්වාමින් වහන්සේගෙන් යමක් ලැබේයයි නොසිතාව ඔහු දෙසිත් ඇති මනුෂ්‍යයෙක්ව තමාගේ සියලු මාර්ගවලදී අස්තීරව සිටින්නේය.ග දෙසිතක් ඇත්තා නැතම අනුමාන කරන්න කිසිවාක් දෙවියන් වහන්සේෙන් ලැබෙයි කියලා විශ්වාස කරන්න එපා හද මේ කිය යාපොපොතේ. අනුමාන කරන්න දෙසිතා කඇත්තා එකඇන්නේ සැකය. සැක සහිත පුද්ගලයා මට දෙවියන් වහන්සක යමක් ලැබෙයි කියලා හිතන් දෙෙපා නො. ඇක ලැබෙ නෑ ඇයි ඒ සස්වාන්සක මේ කන්දට කතාකොට සැක නොකොට තැක නොකොට එම් දෙසිත ඇත්ත කොයි වගේද සුළගින් එහට ගෙනියන් නව් කෙනෙක් වගේ මුූදේ රැලට සමානයි. මුූදේ රැලට සමායි අනුමාන කරන සුළඟින් ගෙනයන්නාව සෙලවෙන්නාව මුහදෙර ඇලට සමානයි. මුදරැල් එනවා . සුලඟින් එට මෙහට ගෙනියෙනවා. අනුමාන කරන්නයි වගේ. නමුත් බයිබෙලේ කතා කරන්නේ සැක නොකිරීම ගැනයි. ඒ නිසා දෙසිතක් ඇත්තම් මුකුත් ලබන්ඩ යන්නේ නෑ. තැක කරන්න කිසිවක් ලබන්ඩ යන්නේ නෑ. එ ඒ ස්වාහසේ පැහැදිලිවා සැකර් නොකොට මේ වචනය අදු දෑසන බතදිින් අල්ල ගන්න කළ ම ඔබෝනන්දු කරනවා. මේ වචනය තදින් අල්ලගන්න සැක නොකොට. සැකය අප වෙන මාර්ගයක අවගෙන යනවා. දෙවියන් වහන්සේ ආබ්‍රහමට පොරන්දුනා දරුවෙක් ගැන. අපති පොතේද බ්‍රහම දකිනවා උපද ද පරි ද ්‍රරහට. ආ්‍රහම් දව දකිනෝ දෙවන් වහන්ස ආබ්‍රහම් දරුවය ගැන පොදුනා එතුම ඊසාක් නමුත් ප්‍රමාද වුණ ප්‍රමාද වනාම තාරහිතුවා මේක නෙමේ ක්‍රමයා ඇ කල්පනා කරා වෙන ක්‍රමයා ප්‍රතිඵාලය ඉශ්මයිල් අපි සැකකරාම වෙනත් උත්තර ස්වෑන්ඩ පෙළබෙනෝ සැකකරාම වෙනත් උත්තර ස්වෑඩ පෙළබෙන සැකයේ ප්‍රතිඵාල ලෙස වෙන වෙන පිළිතුරු මනුස්‍ය ජීවිතර ඇවිල්ල ඇති. ඔබේ ජීවිතෝට ඇවිල්ල ඇති. තැකකිරීම වචනයට පිටයි. අිදාකන රෝම පෝතේ ද මේ ආබ්‍රාමි ඇදහිල්ල ගැන කතාන රෝම හතරේ දහන මෙ විස්ස. ඔහු සාරාගේ වයස ගැන කල්පනා කළේ නැහැ. ඔවීට හායින් දෙවියන් වහන්සේ මත තමාගේ ඇදෙහිල්ල තැබ්වා. වයස ගැන සැක කරේ නැහැ. අභියෝගයක් අභියෝගයක් නමුත් වයස ගැන සැක නොකොට ඔහු දෙවියන් වහසක පොරොන්දු විශ්වාස කළ එන සැක නොට සිටිට අපිට දවෙන එකක් තමයි දෙවන් වහන්සගේ පොරොන්දුව දෙවියන් වහන්සක පොරොන්දු මත විශ්වාසය තබන්්ඩ වහන්සක පොරොන්දු මත විශ්වාසය තබන්්ඩ ඒ පොරොන්දුුව උන්වාශිෂ්ට කරන යිෂ්ටකරන යිෂ්ට කරනවා මයි. පක ඒ සස්වාසේ බොරණො කියන තැනැන් වහන්සේ ඒ නිසා උන් වහන්සේ යමක් පොරොන්දු වනාද ඒ පොරොන්දුව අනි වාරෙන් විිෂ්ට කරනු ලබනවා. ලලුය. ලලුය ම ගද්‍ර දාගණන් උන්වවාස පොදු වි්ි කරනවා. සැක කරන්න එපා. ආබ්‍රහම්මෙන් අපි සැක නොකොට තාරගේ කුසය මැරී තිබෙනවා. අයසයි නම්මුත් සැක නොකොට උද්දෙවියන්වාසු මත විශ්වාස කිරීමෙන් ඒ හාස්කම ඔවුන් ජීවිතයට අයිති කර ගත්තා. ැන් මේ ස්ථානයේ ජේෂෂ වහන්සේ කිවවනෑ කන්ද දෙශ බලන්ඩ. අපි බොහෝ අය කන්ද දෙස බලනවා. එම නැත්ත උන්වාසසි කිවවනෑ කන්ද ගැන කතා කරන්න අපි කන්ද ගැන කතා කරනවා. අපි කන්ද දෙස බලනවා. අප කන්ද දෙව බලනවා විශා කන්ද දෙශව බැලුවම අපටඒ විශ්ශාලයි කඳ ගැන කතා කරනවා කන්ද ගැන කතා කරන්නට කතා කරන්නට කතා කරඩ කතා කරන්න මොනද සිද්ධ වෙන්නේ. නෑදහිල්ල උඩටනවා. සැකය උඩටනවා. අවිශ්වාසය උඩටේනවා. අවි නිශ්චිත බයි උඩටනවා. ඒ කන්ද තවතවත් ලොකුවට පේන්ට පට ගන්න. ඒසා ප්‍ර්ණ ගැන කතා කරන්්ඩපා. එබ මූුණදිලති වෙන කන්ද නැමති ප්‍රශ්ණය හෝ ඒ කාරනාව ගැන ඒ වුවමනාවට වඩා කතා කරන්්ඩෙපා. ඇබි කතා කරට කතාකරන්න මනුස්ෂිතක කතා කරන්න කතා කරන්න කතා කරන්ට කන්ද ලක වෙනවා කන්ද ලකට පේට පටන්ගන්නවා ඇදිිල් නැතුවයනවා ඇදදිල් නතුවේයන්න නැතුවෙන්ට තවත් කද ලකට පේන්් ටන්ගන්නවා. ගේේශුෂස්වාස කන්ද දෙෙස්ස බලඩ නෙේ. කන්ද ගැන කතා කරන්න නෙමේ. උන්වාසගේ කන්දට කත්තාකොට. කන්දට කතා කරන්න කිවේ කන්ද ගැන කතා කරන්න නෙමේ කිවවේ. කන්ද දෙශ බලන්ඩ නෙමය කිවේ උන්වසු ගන්න ප්‍රතිපත්තියේ කන්දට කතා කරන්ඩ. අලලුයා. ලඟ එකනට කියන්න. කන්ද ගැන නෙමයි කන්දට කතා කරන්න කියලා කියා. හොද හොද කිය හොඳ කියට කන්ද ගැන නමේ කන්දට කතා කරඩ කියලා.න්ල ඔේ ඇහැ ආකට ගණඩ ඇැ. ට ගඩ කඳු දේශ බලද්දී කන්ද ගැන කතා කරන්න එපා කන්දට කතා කරඩ පුද්ධුවෙන්ඩ තැකේ අයින් කරඩ. අදුදේශන මවබටට අභියෝග කරන සැකේ අයි කරන්නු බෙහදවත. සැකේ අයින් කරන්න බෙහදවතින් සැකේ අයි කරන්න බෙහදවතින් අි සැකේ අයින් කරාම අභි දෙවියන් වහන්සේගේ මහදේ ලබන්නෙ බවට පත්තියන. අපි සැකේ අයින් කරාම අප ජීවිතයේ ලබන්නෙක් ආශවීර්වාද ලබන්නෙක් හස්කම් ලබන්නෙක් බවට පරිවර්තන වෙනවා. මේ සැකය අප අයින් කරගඩුව. එන කොහොමද මේ සැකය මම මගේ හදවතින් අයින් කරගන්න. අපේ සතිතාගේ හොයාගම. පොහොමද සැකේ මං අයින් කරගන්නේ. පොහොමද මං සැකේ අයින් කරගන්නේ හෞද්දන්නේ. අතවනගොහොමද සැක අයින් කරගන්න. බොම සරලයි.ේ භයානක බරපතල ප්‍රතිපත්ති දේව ධර්මාණු කොල බරපතල කාරණාව ගන්නවනෙ මේ ප්‍රයෝගිදයක් කතා කරමි සිටින්නේ. කොහොමද සැකය අයින් කරගන්නේ. අරිම සරලයි වචනය වචනය ළඟෙක් නට කියඩ වචචනය වචචනය. තමට කියට වච්චනය. වචචනය. වචනය අපි වචනය මත විශ්වාසය තබන්ට පටන් ගත් තම වචනය අපේ ජීවිතය රබි දාගණ්ඩ පටන්ගත් තම බුණද වෙන්නේ සැකය අයින් වෙනවා සැකය අයින් වෙනවා. අභිහිතමු වතුර කලයක් ඒ වතුර කලේ තිබෙන මඩ වතුර. ඒ තුර කල යන ඩවතුර යිංරන්න ලේශම ක්‍රමය මොකක්ද. හොඳමක්‍රමේ මොකක්ද එක හොඳ වතුර වක්රණ එක. වතුර කලේ මඩවතුර තියෙනවාන මඩවතුර අයින්කරන්න හොඳම ක්‍රයේ හොඳ වතුර ක්රනක හොද වතුර ක් රදදි ක් රදදි ක් රද ක් රදදි ඩවතුර ලට න න න න තික ලාලක් ඇදද සම්පූර්ණ කලේ වතුර පිරිසිතුේ. නොෑද හිල්ල සැකය. අවිනිශ්චිත භාවය වෙයිද ක නොවැද හිල්ල එලියට යනවා වච්චනය අපේ හදවතර ධාද්දී. වචනයේ මනුසට දාද්දී. ඒකයි රෝම දොල්හයි අපිට කියන්න පලවෙනි පදය දෙවනි පත්දේ. සිත අලුත්කර ගන්ඩ සිත අලුත්කරගෙන අන්‍යකාර මනුෂ්‍යයෙක් වෙන්ඩ. ගොහෝමද සිත අලුත් වෙන්නේ වචනය. හොමද සිත අලුත් වෙන්නේ වච්චනයෙන් බෙන දෙයකින්නේෙ එන තැකයකෙන මඩවතුර එලියට අන්ඩනං පච්චනය කෙන පිරිසිදු වතුරයකට දාඩ. සැ මනසි අයිවඩන සැකයකෙන මඩවතුර මනසින් අයින්වැඩනනාං වච්චනය කෙන පිරිසිදු වතුර දාාන්ඩ මනසට දාණ්ඩ හදවතට අන්න එවිට අපෙන් සැකය එලියට යනවා. ඇදහිල්ල එන්නේ. රෝම දහයි දාාහතයකිව ඇසීමෙන් ඇද හිල්ල පැමිණෙන්නේය. රෝම දහයි දහතය කියවා. ඇසෙන් ඇද හිල්ල පැමිණෙන්නේය. වචනය සඩ. වචනය කියවන්ඩ. වච්චනය මෙනෙහි කරන්නට. වචනය කඩපාඩාන් කරන්න අහන් අහන්ඩ නිතර වචනය හන්ට නිතර වචනය හන්ඩ විදේශනා කරන්නේ එකයි මේ මහන්ස වෙලා දේශනා කරන්නේ අසද්දිී තමයි අපේ ඇදහිල්ල ක්‍රියාත්ක වන්න. කවකයි ම දේශනා හනවා. මගේම දේශන අහනුව. හද්දී ඇද හිල්ලේනවා. ඇදී ලලියටයනවා. තැකය නැතිවෙලා යනෝ තැකය මනසරෙද්දී හදවතේ ඇද ඉල්ල හටග හටගන්න. සබි තැකේ සම්ග ගණදනු කරන්නේ වචචනය ව. ඇවුන්වවාස්කිව සැක නොකොට. කන්දට කතා කරඩ සැක නොකොට යන සැක අයිංවෙන්්ඩෝනේ ඇද හිල් එලිටෙන් ෝනේ, වචනය අසන්ඩ වචන ඉඩ දෙෙන්ට. එවිට සැක එල්ලියට යනවා. වචචනයෙන් මනස වච්චනයෙන් මනුස අලුත් කරන්ඩ, එවිට සැක එලියට යනවා. එවිට සැය එවිට සැකය අවස්ථාවේදී කන්ද අප ඉන්ස්ථානයෙන්. දුදරාගොස් මුද වැටෙන එ අද දෞස් ඔබ කල්පනා කරන්න එක කන්දක් ගැන එක කන්දක් ගැන අපිතම උදාහරණයකට මුදල් ආර්ථික ප්‍රශ්නය නම් මේවිල ඔබර තිබෙන කන්ද. මේ ලොබ මූුණ දෙන කන්ද සුවය නං මේ ලොබ මූුණ දෙන කන්ද පවුලේ ප්‍රශිනයක් නම් මේ ලොබ මූුණ දෙන කන්ද මේ කාරණව මේ කාරනව මේ කාරනාවකි ලබ එක කන්දක් හඳුනාගන්න. එක කන්දක් හඳුනාගන්්ඩ ඒ කන්දට අධදවශපි කතා කරමු කඳු වලට නෙමේ උන්වාසිකි මේ කන්දටස එක කන්දක් ස්තීරව අඳුනාගෙන මේ මාසේ අපේ කන්දත් එක ගණ්දෙන කරම ඒන්දට ඇදහිල්ලෙන් කතා කරන්න සැකේ ටිඩ දෙෙන්ට එපා වච්චනයෙන් ඇදහිල් ඇතිකරගෙන වචනෙන් සැකේ පහ කොට දකිින්ඩ ඒ කන්ද ඉවත්ව ගොස් මුූදේ වැටන හැදේ. ඒ කන්ද ඉවත්ව ගොස් මුහදේ වැටන හැටි දකිින්ට ඒ කන්ද ඔේ ජීතීන් එලිටන් හැටි දකිින්ට ඒ කන්ද ඔබේ ජීවිතිෙන් එලිටන් ැටි දකිින්ට ඔබව බාධ කරගෙන ඔබ ඉදිරිය සිටිනඒක් කන්ද ඉදිරිී ගොස් වැටන හැටි දකින්ට. රමමමමම ්කෝරපා. ඒ කන්ද ඉදිරී ගොස්? මමුහදේ වැටි ජයගන්නෙට ැි දකිමු දැන් ඇදෙල්න රි හම හකතිකෝ රබා. රහකතිකෝ රිකරහකතිකෝ රබා දකිඩ ඇදෙල්ලේ. ඔබ තුළේ ඇදහිල්ලට එඩි ඩාරන්ඩා. ඔ වචනය සග ගණදනු කළ ඇදෙහිල් ඇතිකර ගණ්ඩ. තැකේ පහකර ගන්ඩ දකින්ඩ. ආබ්‍රහමටඒ සැකේ නැතුව දෙවනස පොරොඳදු වනාව පොරොඳදු අල්ල ගත්තා. ඒක ප්‍රතිඵලය ඊසාක් ලැබුණා ඒ ප්‍රතිඵලයයක් ලෙ සාක් කඔහු ලබාගත්තා වයසයි මහලුයි සාරග කුසේ මැරිලා නමුත් ඔහු ඊසාක්කෝ ලබාගත්තා ඊසා කියල නම දුන්න ගේ පු උන්වාසසි දරුවෙක් දෙනවා ක ැකිවේ උන්වහස හුට සාක් කියල නමතියන්ඩ ඊසාක නමේ තේරුම සිනහාාව එ හ අභියෝගයෙන් සිනහාාව අත්පත් කරගත්තා. මේ අභියෝග මේ කඳු අපේ ජීවිතේ සිනහාාව නැති කරලා තිබෙනවා. නමුත් අද දැසන නමුත් අද දවස්සේ නමුත් අද මේ වෙලාේ නමුත් අද දවස්සේ අප මේ කඳු සමඟ ගණු දෙනු කරලා අපේ ජීවිතයට ප්‍රීතිය සිනහාව ස්වයාගානමු ජය සස්වයාගන.